නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අද ඔබ සිළු දිනාටම වාසනාවන්ත දවසක් වේවා කියලා දහම් සිතුවිලි වලින් අපි සෙත් පතනවා දවස පුරාවටම කායික මානසික විඩාවන් වලින් තොරව සුවසේ දවසේ පැවරී තිබෙන රාජකාරී කටයුතු ඉෂ්ට සිද්ධ කරන්නට සියලු ශක්ති ධෛර්ය ලැබේවා ප්‍රබෝධමත් වාසනාවන්ත දවසක් වේවා පෙනුතුනේ අපි අද දවසේ ඉතාමත්ම වටිනා කියන කාරණාවක් ඔබට පැහැදිලි කරලා දෙන්න කල්පනා කළා දැන් අපි ගත්තොත් මේ රාගේන අභිබුතෝ පරියාදින්න චිත්තෝ අත්ත්ව්‍යාබාධායපි චේතේති පරව්‍යාබාධායපි චේතේති කියලා සඳහන් වෙනවා ඒ කියන්නේ දැන් මේ රාගයෙන් මත්ුණහම ඒකෙනා තමන්ටත් අහිත වෙන දේ පාඩු වෙන දේ කරගන්නවා ඒ වගේම අන් අයටත් පාඩු වෙන අහිත වෙන දේ කරගන්නවා එතකොට රාගය අනුසය වශයෙන් තියෙන්නේ සාමාන්‍ය විදිහට තියෙන්නේ නමුත් සමහර අයගේ එහෙම නෙමෙයි කොයි වෙලෙත් රාගය ඇවිස්සලා තියෙන්නේ කොයි වෙලෙත් රාගය මල ගෙදරද මගුල් ගෙදරද බණ ගෙදරද මොන උත්සවේද රැස්වීමද බස් එකේද කෝච්චියේද හැම වෙලෙම හිරේ විලංගුවේ වැටුණත් හැම තැනකදීම රාගයෙන් මත් වෙලා ඉන්නයි එතකොට අන්නේ එවැනි චරිත අර සාමාන්‍යයෙන් රාගය අනුසය වශයෙන් තැම්පත් වෙලා තියෙන අය වගේ නෙමෙයි නිතරම තමන්ටත් අන්නයටත් පාඩුවක් අවඩක් වෙන දේම තමයි උදේ දිවා රැ සිද්ධ වෙන්නේ එතකොට එවැනි අය තමන්ගේ ස්වභාවය අවබෝධ කරගන්නට ඕන ඒ ස්වභාවය වෙනස් කරන්න ක්‍රම පාවිච්චි කරන්න ඕන එහෙම නැත්නම් ප්‍රාණඝාත ආදී බොහෝ දරුණු දේවල් තමන්ගේ අතින් සිද්ධ වෙනවා බොහෝ අපරාධ සිද්ධ වෙනවා බොහෝ කරදරවලට පත් වෙන සිද්ධ වෙනවා ඉතින් වයස් ભેදයක් නැහැ සමහරලාට පාසල් යන දුවෙක් පුතෙක්ට මේ தත්වය උදා වෙන්න පුළුවන් විවාහ වෙච්ච තරුණ දුවකට පුතෙකුට මේ தත්වය උදා වෙන්න පුළුවන් දැන් වයස් ભેදයක් නැහැ අවුරුදු 80ක් 90ක් ජීවත් වුණත් රාගයෙන් මත් වෙන කෙනා ඒ තුලින් තමන්ට සහ අනුන්ට අනිවාර්යයෙන්ම අගතියක් අලාභයක් පාඩුවක් කරනවම තමයි ඊළඟට පින්නතුනේ දැන් දෝෂේන අභිබුතෝ පරියාදින්න චිත්තෝ අත්ත්ව්‍යාබාධායපි චේතේති පරව්‍යාබාධපි චේතේති දැන් මේ ද්වේෂය කියන එකත් අපි තුල තරහ යන ගැති ද්වේෂය කියන එක අපි තුල අනුශය වශයෙන් තියෙනවා ඒක අවස්ථාව පරිසරය ආවහම ද්වේෂය ඇවිස්සෙනවා සමහර අය තමන්ට ද්වේෂයක් ඇවිස්සුනහම තමන් විසින් මේක පාලනය කරගන්නවා යට කරගෙන ඉන්න සද්ද නැතින මඟ හරිනවා සමහර අය එහෙම නෙමෙයි කොයිලෙ ද්වේෂය එක තමයි දවසේ වැඩ පටන් ගන්නෙ උදේ දිවා රැ හැම තිස්සම ද්වේෂයත් එක තමයි ඉන්නේ ද්වේෂය අතහරින්න බෑ ඊළඟට එතකොට මේ ද්වේෂයෙන් මත් වෙලා ඉන්න කෙනා අර නිතරම තමන්ට පාඩු වෙන දේ කරනවා අන් අයට පාඩු වෙන දේ කරනවා එතකොට තමන්ට පාඩු වෙන දේවල් ගණනාවක් කරගෙන ඒත් එයා දන්නේ නැහැ මගේ හිතේ උපන් ද්වේෂය විසින් තමයි මට මේ වෙච්ච ඔක්කොම පාඩු ටික උනේ කියලා දන්නේ නැහැ කවුරු හරි කියලා දුන්නත් ඒත් තේරෙන්නේ නැහැ එයා හිතන්නේ මේ මගේ ස්වභාවයක් නිසා නෙමෙයි අරය නිසා අහවල් කෙනා නිසා කියලා බාහිර දේවල් නිසා කියලා තමයි කියන්නේ නමුත් ඇත්තටම බාහිර දේවල් නිසා නෙමෙයි තමා තුළ තියෙන ස්වභාවයක් නිසා තමයි ඒ යම් පාඩුවක් අලාභයක් කරදරයක් වෙනවා නම් වෙලා තියෙන්නේ ඊළඟට මෝහේන අභිබුතෝ පරයාදින්න චිත්තෝ අත්ත්ව්‍යාබාධායපි චේතේති පරව්‍යාබාධායපි චේතේති කියන්නේ මෝහයෙන් මත් වෙලා මෝහය වැඩි වුණාම ඒ තුලින් තමන්ටත් අන් අයටත් පාඩු වෙන දේ සිදු වෙනවා. එතකොට මෝහය කියන එක ඔබ අපි හැමෝම තුල තියෙනවා. මෝහය කියන්නේ මුලාව. මෝහය කියන්නේ හිතට එන අරමුණේ ඇත්ත ස්වභාවය වැහිලා තියෙන ගතිය. දැන් අපි කොයි වෙලෙත් මොන මොන හරි හිත හිතා ඉන්නෝනේ. හිය හිත හිතා හිත හිතා හිත හිතා ඉන්න එකේ ඇත්ත වැහිලා තියෙනවා. මතු පිට තියෙන මුලාවටපත් වෙච්ච දේ තමයි අපිට ඇත්ත විදිහට පේන්න ගන්න. අපි හිත හිතා ඉන්න දේ තුළ ඇත්ත සත්‍ය පේන්න ගත්තට පස්සේ අපි එතනම නතර වෙනවා. ආස්වාදයක් පස්සේ දුවන්නේ.
ගහමරා ගන්න කපා කොට ගන්න යන්නේ නැහැ. එතනම නතර වෙනවා. නිවීමක් ඇති වෙනවා. සංසුන් බවක් ඇති වෙනවා. ගුණ දියුණු වෙන්න ගන්නවා. එතකොට සාමාන්‍ය මේ ලෝකයේ ප්‍රകൃතිය තමයි මෝහය. මුලාවටපත් වෙන ස්වභාවය. කෙනේ රැවටෙන ස්වභාවය. රැවටෙන්නේ කාටවත් නෙමෙයි. අපේම හිතට එන දේවල් වලට අපි රැවටෙනවා. අපේ හිත මොන හරි දෙයකට ආස කළොත් අපි එතන රැවටීමක් වෙලා තියෙනවා. මොකද අපි ආස කරන්නේ යම් කිසි මතු පිට පේන යම් කිසි දෙයකට. ඒ ස්වභාවය ඒ හිතපු ඒ සිතුවිල්ලේම අනිත්‍ය බව වෙනස් වී යන බව අපිට මේ මොහොතේ දකින්න පුළුවන්කමක් නැහැ. පුළුවන්කමක් තිබ්බොත් එතන මෝහය නැහැ. එතකොට මේ හැමෝටම මෝහය කියන එක තියෙන හැබැයි මෝහය වැඩි අය ඉන්නවා. ඒ මොහේ වැඩිය. ඒ කියන්නේ ඒ ඇයට කවුරු අවවාදයක් දුන්නත් ඒ කවුදක් පිළිගන්නේ නැහැ. දැන් සමහර අය ඉන්නවා මේ කෙනෙක් අවවාදයක් දෙන්න ඕනේ නැහැ. තමන්ගේ අඩුපාඩු ගන්න තමන්ම දැකලා තමන්ම කියලා තමන්ම පිළිගන්නවා. මගේ මේ වැරද්ද තියෙනවා මම දන්නවා. මගේ මේ අඩුව තියෙනවා. මගේ මේ අදෝෂ නිසා තමයි මට මේ 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 පාඩු උනේ කියලා තමන්ගේම ස්වභාවය තමන්ම දකිනවා. මොහේ බලවත් අය ඉන්නවා. ඒ අය තමන් හිතලා කරන කියන දේවල් වල අඩුපාඩු තමන්ට පේන්නෙත් නැහැ. වෙන කෙනෙක් කී කොච්චර කිව්වත් උදේ දවල් රැ කිව්වත් දඬුවම් දිදී කිව්වත් වැඳ වැඳ කිව්වත් පේන්නේ නැ තේරෙන්නේ නැ මොහය බලවත් චරිත. මොහය බලවත් චරිත නිතරම වාද බේද ගැටුම් සමග ජීවත් වෙන්නේ. එතකොට එයා තමන්ට පාඩු වෙන දේම තමයි කරන්නේ. අන් අයට පාඩු වෙන දේම තමයි කරන්නේ. හැබැයි තමන්ට පාඩු වෙන දේ තමන් කරනවා කියලා මේ පේන්නේ නැ තේරෙන්නේ නැ. අන් අයටත් පාඩු වෙන දේ තමයි මම කරන්නේ කියලා පේන්නේ නැ තේරෙන්නේ නැ. එහෙම එකක් තියෙනවා. කිව්වට තේරෙන්නේ නැහැ. ඒක හිතන්නේ යාගේ වගකීමක්. ඒක මගේ හැටි. එහෙමනේ කියන්නේ. මේ මගේ හැටි. මේ මගේ හැටි. එහෙම කියනනේ. එතකොට මෙන්න මේ රාගය, ద్వේෂය, මෝහය කියන දේ අපි තුල වරින් වර ඇති වෙනවා. ඇති වෙලා ඒ තුල අපි ඉන්නවා. ඒ තුල සිටීම නිසා අපිට බොහෝ කරදර, බොහෝ ප්‍රශ්න ඇති වෙනවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා තරුණ ස්වාමීන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ ජන භාග්‍යතුන් වහන්සේට ආරංචියක් ආවා. උන්වහන්සේ දැන් මෑතක ඉඳලා මොහොතෝ කල්පනා කර කර ඉන්නවා. මන භාවනා කරන්නේ. භාග්‍යතුන් වහන්සේට ආරංචි වුණා. භාග්‍යතුන් වහන්සේ කතා කරලා ඇහුවා භික්ෂුව ඔබ යම් ස්ත්‍රියක් ගැන කල්පනා කර කර ඉන්නවා නේද මේ කාලේ? ඇයි ඒ කියලා ඇහුවා. ස්වාමිනී ඔව් භාග්‍යතුන් වහන්ස මම ස්ත්‍රියක් ගැන කල්පනා කර කර ඉන්නවා. පතමින් ඉන්නවා. මේ මං පතමින් ඉන්නේ මේ ළමාවිය ඉක්ම වූ ගමන් ඉන්න. ඒ වගේම වෙනත් කාටවත් බහ දීලා නැති වෙනත් පිරිමියෙක් අතින්වත් අල්ලපු නැති වගේ වයසේ ඒ මට්ටමේ ගෑල් ළමයෙක් ගැන තමයි මම මේ කල්පනා කර කර ඉන්නේ කියලා කිව්වා. දැන් මේ ධර්මදේශනා මේ කරුණ කියාගෙන යනකොට ඔබට ඔබව දකින්න ඕනේ මේ තුලින්. ඔබවයි දකින්නට ඕනේ. අපි අපිව වෙන වෙනම දකින්න ඕනේ මේ කතාව අහගෙන ඉන්න ගම. එවලේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා වික්ෂුව දැන් ඔබ ඔය හිත හිත ඉන්න දේ තුලින් ඔබට කරදරයක්ම නෙවෙන්නේ. ඔබට පාඩුවක්ම නෙවෙන්නේ. ඔබ අමාරු වැටෙනනේ ඔය හිත හිතා ඉන්න දේ තුලින්. වික්ෂුව මතක තියාගන්න. ඔබ ඒකාත්මිකත් ඔය දේම හිත හිතින්දලා ඔය දේම පස්සේ ගිහිල්ලා ඔබට වෙච්ච දේ ඔබ බය වෙලා වෙවුලලා ගැහිලා බොහෝ දුකටපත් වෙලා කනස්සල්ලටපත් වුණා. ඔබට ඔබේ ජීවිතේ එපා වුණා. නින්දා අපහාස ඔබට හරියට ආවා. බොහොම මාරුවෙන් තමයි මොලේ තියෙන අය ඔබව ඔබට අනුකම්පා කරලා ඔබව බේරගත්තේ. ඒ ආත්මේ ඒකම තමයි දැන් මේ වෙන්න හදන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන පින්නත් භික්ෂුව ඔබ එක්තරා ආත්මික ඔබයි ඔබේ තාත්තයි දෙන්න කැලෑවක මන භාවනා කරමින් ආගමනුකූලව ජීවත් වුණා. ඔබ තාත්තට උපස්ථාන කළා. තාත්තා ආහාර පාන ගෙනල්ලා දෙනවා. දෙන්නත් එක ආගමනුකූල ජීවිතයක් ගත කළා. ඉතින් එක දවසක් සන්ධ්‍යා කාලේ දැන් තාත්තා මේ ගෙදරට ආවා. ආවිල්ලා බැලුවාම පුතා නිකන් බලාගත්තුවත බලාගෙන ඉන්නවා. කල්පනා කර කර ඉන්නවා. තාත්තා අහනවා පුතා මොනවද වට මොනවද ප්‍රශ්නයක් තියෙනවද?
වෙනද මං හැන්දෑවට එනකොට ඔයා මේ ගෙවල් දොරවල් අතුපතු ගාලා අස්පරස් කරලා ඊළඟට කෑම බීම උයල පිහලා තියලා ඔයා මං ආවහම ඉස්සරහට ඇවිල්ලා මාත් එක්ක හොඳට කතා බහ කරනවා මං ගේන බඩු මුට්ටි ටික ගන්නවා අද මේ මොකක්වත් නැහැ අතුපතු ගාලා සුද්ධ බුද්ධ කරලා නැහැ කිසිම දෙයක් නැහැ නිකන් මේ පැත්තකටලා ඉන්න මොකද මොකක්ද ප්‍රශ්නයක්ද මොනවද ඒ වෙලාවේ මං පුතා කියනවා එතකොට මේ භික්ෂුව තමයි මේ පුතා කියලා කියන්නේ ඒ ආත්මේ එතකොට පුතා කියනවා තාත්තේ මෙහෙමයි මේ අපේ ගෙවල් ගාවෙන් ගෑල් නමෙන් ගියා මේ එයා මාත් එක්ක කතා කළා මමත් එයාත් එක්ක කතා කළා ඉතින් මට බැලුවාම තේරෙනවා එයා හරි අහිංසකයි ඒ වගේම එයා හරි අවංකයි හරි බුද්ධිමත් ඒ වගේම හරි නිහතමානි ඊළඟට මේ තාත්තේ මේ එයත් මං ගැන කිව්වා ඔයා හරි නිර්භීත කෙනෙක් හරි උත්සාහවන්ත කෙනෙක් බව පේනවා හරි ගුණහපත් කෙනෙක් බව පේනවා මේ අපි දෙන්න යන් යන්න මේ වා තාත්තත් එක්ක මේ කැලේට වෙලා මෙහෙම ඉන්න ඕනේ නැහැ අපිට වෙනම හොඳට ජීවත් වෙන්න පුළුවන් දියුණු වෙන්න පුළුවන් අපිට කියලා කිව්වා ඉතින් තාත්තේ මං කල්පනා කළේ මේ හැමදාම මෙහෙම ඉඳලත් හරියන්නේ නැහනේ මේ තාත්තා ඉතින් ඉන්න මම එහෙනම් යන්නම් එයත් එක්ක ඒ වෙලේ තාත්තා අහනවා දැන් කෝ ඒ ස්ත්‍රිය තරුණිය කෝ දැන් කියනවා මේ අනේ තාත්තේ දැන් අන්නර අහවල් කඳ පාමුල මං එයාව නතර කරලා තිබ්බා මම මේ තාත්තා එනකම් පරක්කු කර කර හිටියේ එයාට යන්න එපා මමත් එනවා පොඩ්ඩක් ඉන්න කියලා මේ තාත්තා එනකම් මේ බල බල හිටියේ මේ එයා ඉන්න වර අතන කන්ද පාමුළු පල්ලෙහා මම නතර කළා මං කොයි ඕම ඉන්න යන්න එපා පොඩ්ඩක් ඉන්න මං එනවා තාත්තා ආවම තාත්තර කියලා එන්න ඕන දැන් තාත්තා කල්පනා කරා මෙච්චර දවසක් මගේ වචනට අනුව හික්මිච්ච මේ දරුවා මට කීකරු වෙච්ච දරුවා දැන් මට කීකරු වෙන්නේ නැති දැනට ඇවිල්ලා ඉවරයි දැන් මගේ වචනේ මෙයා පිළිගන්නේ නැහැ දැන් මෙයා රාගෙන් මත් වෙලා දැන් මෙයා මුලාවට පත් වෙලා දැන් මං වුණත් ඕනොට වැඩි අවවාද දෙන්න ගියොත් මාත් එක්ක තරහ ද්වේෂයක් ඇති කර ගන්නවා කමක් නැහැ පලච්ච දෙයි කොල්ලනේ තරුණයනේ කමන්නේ පලච්ච දෙයි හැබැයි කිව්වා පුතේ ඔයා යත් එක ගිහිල්ලා ලස්සන ජීවත් වෙන්න හැබැයි ඔයාට ඉන්න බැරි වුණොත් එතන ඉන්න බැරිලා හිත කලකිරුණොත් එහෙම ඔළුව හැරනවත් යන්න එපා වෙන වෙන නරක දේවල් පස්සේ යන්නත් එපා වෙන වෙන පිස්සු විකාර වැඩ කර කර ඉන්න හදන්න එපා. ඔයාට යන්නේ නම් නැතුනොත් කරදර පිට කරදර આવොත් ඔය ජීවිතේ එපා වුණොත් හිතන්න තාත්තා ඉන්නවා. මම ඔයාව අයින් කරන්නේ ඕන වෙලාවක මේ පැල්පත විවෘත ඔයාට මගේ රැකවරණේ තියෙනවා. ඒ නිසා ඔයා ඕන වෙලාවක එන්න මෙහි. ප්‍රශ්නයක් නෑ. දැන් ඉතින් මේ තරුණ හේතුව ආයි මම මොකටද මෙහෙ ඉන්නේ මට හොඳ කෙනෙක් හම්බුණා කියලා ගියා. දැන් ගිහිල්ලා දෙන්නත් එක්ක දවස් දෙක සතිය මාසෙ බොහොම සැපට සතුටින් බොහොම ප්‍රීතියෙන් විනෝද වෙමින් ඉන්නවා කාලයක් ගෙවිලා ගියා පොඩි පොඩි අගහිඟ කම් ඇති වුණා දෙන්න අතර වාද බේද ගැටුම් ඇති වුණා ඉතින් කාලයක් ගිහිල්ලා දැන් මේ තරුණයට මතක් වුණා අනේ තාත්තත් එක්ක ඉඳපු කාලේ තාත්තා කවදාවත් මට අනවශ්‍ය විදියට වද දුන්නේ නැහැ සැරවැර කරේ නැහැ අපහාස කරේ නැහැ මම මොහොම හොඳ නිෂ්කලංක ජීවිතයක් සැපවත් ජීවිතයක් ගත කළා තාත්තත් එක්ක මට මේ දැන් මේ ජීවිත නම් එපා වෙලා තියෙන්නේ මම යනව යන තාත්තව හොයාගෙන කියලා කරදර පිට කරදර දිගින් දිගටම එන්න ගත්ත නිසා ඉවස ගන්න බැරිම තැන තාත්තා හමු වෙන ගියා හොයාගෙන හොයාගෙන ගිහලා කිව්වා තාත්තේ මං ආයි ආව තාත්ත හොයාගෙන මට තේරුණා තාත්ත ගාව තියෙන ආදරේ කරුණාව සෙනෙහස කොයින්වත් මට ලැබෙන්නේ නැහැ ඇය මාව ටික කාලයක් යනකොට සේවකයේ තැනට දාගෙන හිටියේ දෙපාන්දර හැරවල මාව යවනෝ වැඩට හම්බ කළා හාල් පහේ ගේන්න ඕන එයාට ඕන කරන මාලවලු ආදී දේවල් ගේන දෙන්න ඕන ඇඳුම් පැළඳුම් බෙහෙත් තෙත් එයා කියන දේ මං දුක් විඳලා ගෙනල්ලා දෙන්න ඕන මට මුකුත් නැහැ එයාව සැපසේ තියන්න සතුටින් තියන්න ඒක තමයි මගේ වැඩේ මං හරියට කාලයක් යනකොට මේ ලින්දෙන් වතුර දින වාජනයක් වගේ හැලියෙන් වතුර ගන්න වාජනයක් වගේ ප්‍රයෝජනෙ ගත්ත මාව පැත්තකට ගල්ලා තියෙනවා එයාට ඕන කරන කෑම බීම බෙහෙත් තෙත් ඇඳුම් පැළඳුම්
ඒ ඔක්කොම මට ලව් ගෙන්න ගන්න මං ගැන හොයන්න බලන්නේ මාව පැත්තකට කරලා තියෙනවා හැමදාම මට බනිනවා අපහාස කරනවා කම්මැලි මිනිහා කියනවා කාලකන්ණි මිනිහා කියනවා මට තව කී දිනෙක කතා කළාද මට ඒව පස්සේ යන්න දුන්න මගේ කර්ම වි වගේ මහා මෝඩ අලස මිනිස්සෙක්ට අහුණානේ මම කියලා මට හැමදාම පද හදනවා අපහාස කරනවා නිඳා කරනවා මට ඒ නිසා මතක් වුණා මම මොකද්ද කරන්න කියලා කල්පනා කරගෙන කොට තාත්තා මං ඒ නිසා යාවේ දැන් මේ වෙලාවේ තාත්තා මොන වගේ දෙයක් කියන්නේ නැද්ද දැන් ඔබ වගේ නම් මොන වගේ දෙයක් කියයිද ඇත්තටම ඒ වෙලේ තාත්තා කියන පුතා දැන් ඔවා අමතක කරන්න ඔයා මෛත්‍රී භාවනාව දියුණු කරන්න ඒ තරුණිය මතක් වෙනකොට ඒ තරුණිය පිළිබඳව ආට තරහක් ඇති වෙනවනම් වෛරයක් ඇති වෙනවනම් පලිගන්න හිතනවනම් මගේ ජීවිතේ විනාශ කළා කියලා හිතනවනම් මං උපයාගත්ත මුදල් කාලකාලා විනාශ කළා මාව පාරට ඇදලා දාන තැනට වැටෙන කියලා හිතනවනම් දැන් ඒ දැන් මෛත්‍රී සිත පතුරවන්න තරහ වෙන්න එපා දේශය දියුණු කරන්න එපා දැන් බලන්න ඒ පිය කෙනෙක් විදියට දීපු අවවාදය එතකොට මත්පැන් මත්ද්‍රව්‍ය සුරාව සල්ලාලකමට තව තවත් යොමු වුණෙත් නැහැ ඒ කියන්නේ අපේ ජීවිතේ අපිට හොඳ අම්ම කෙනෙක් හොඳ තාත්ත කෙනෙක් ඉන්නවා නම් හොඳ වැඩිහිටියෙක් අපිට එක්කෙනෙක් හරි ඉන්නවා නම් අපේ ජීවිතේ කරදර පිට කරදර එනකොට අපිට වචන තුනකින් හරි උත්තරයක් දෙන්න පුළුවන් පාවමිත්‍ර ගාවට ගියොතින් වචන 1000කින් වැරදි උත්තර ඒත් හම්බ වෙන්නේ හරි එක්කෙනෙක් හිටියොත් එයා පින්නතුණි වචන 3යි නැත්නම් එක වචනයයි ජීවිතය වෙනස් කරන්න පුළුවන් ධර්මයේ දැනගත්ත ධර්මානුකූල ජීවත් වෙන අය අපේ ජීවිතයට අවශ්‍යයි ඒ නිසා හොඳට තේරුම් ගන්නට ඕන තරුණ තරුණියෝ ඊළඟට වයස් භේදිකෙන් තොරව හැමෝම මේ රාගය මේ ද්වේෂය මෝහය මේ දේවල් අපිට මේ අද අහලා හෙට අයින් කරන්න බෑ කොණ්ඩ කපලා අයින් කරනවා වගේ නියපොත කපලා අයින් කරනවා වගේ මේවා පාලනය කරන්න පුළුවන් හිතේ උපන් රාගයේ ඉදිරි මම කවුද මගේ ගමන මොකද්ද මේ රාගයේ ආධිනව මොනවද ඒක දකින්න පුළුවන් වෙන්නට ඕන ඒක දැකලා බැහැර වෙන්නට ඕන මොකද ගමනක් තියෙනවා මිනිස්සුන්ට ජීවත් වෙන්න යා යුතු ගමනක් තියෙනවා තමන් දිහා බලාගෙන ඉන්න බිරිඳ නැත්තම් ස්වාමියා නැත්තම් දරුවෝ නැත්තම් සහෝදරයෝ ද්වේෂය උපදින එක නතර කරන්න බෑ අද බනහල හෙට ද්වේෂය උපදින එක නතර කරන්න බෑ දැන් බනහල බණ ඉවර වෙච්ච ගමන් ඔබ ඊළඟ වැඩේට ගියපු ගමන් ඔබට මොකක් හරි දෙයකට ද්වේෂයක් උපදින්න පුළුවන් හැබැයි ඒ උපන්න ද්වේෂය මේ බනහපු නාමයෙන් පාලනය කරන්න පුළුවන් ඒක පුරුද්දක් කරගන්න පුළුවන් සාමාන්‍ය එදිනදා ජීවිතේ වැඩවලදී පුරුද්දක් කරගන්න පුළුවන් ඒ නිසා අපි ධර්මයේ දකිමු අපේ ජීවිතේට එන කරදර වලින්ම ප්‍රශ්න වලින්ම මේ ධර්මයේ දකිනවා කියලා වෙනම ධර්මයේ තියෙන පොත් ගෙනල්ලා කියව කියව ඉඳලාම වැඩක් නැහැ පොත් කියවන්නත් ඕන ධර්මයේ දකිනවා කියලා අපි බණ අහහා විතරක්ම ඉඳලාම හරියන්නේ නැහැ බණ අහන්න ඕන හැබැයි ධර්මයේ දකිනවා යනු මගේ ජීවිතයට එන සියලුම කරදර ඒ කරදර තුලින්ම වෙනම ධර්මයේ ලස්සනට බලන්න පුළුවන් රාගේ වැඩි වෙලාද මට මේ වේදේවල් වෙන්නේ ද්වේෂය වැඩි වෙලාද මෝහය වැඩි වෙලාද මොකද්ද කියලා බලන්න පුළුවන් මේක බලන්න ගත්තට පස්සේ කාලයක් යනකොට මේ ලෝකේ ලස්සනම දේ බවට පත්වන්නේ අන්නේ ධර්මයේ දැකීම තමා තුළින් ධර්මයේ දැකීම තමා තුළින් තමන්ගේ හිත තුළින් හිතට එන දේවල් තුළින් ධර්මයේ දකින්න පටන් ගන්නට ඕන ඒක ඉතාම ලස්සනයි ධර්මයේ ලියවෙලා තියෙන පොත් ටොන් ගණන් පෙරලා පෙරලා කාලේ කාදානවට වැඩිය ඒ කියන්නේ ඒව බලන්න එපා කියනවා නෙමෙයි සෑම මොහොතකදීම දැන් මේ ධර්ම ශ්‍රවණය කරන කර්මින් සිටි මොහොත තුල වුණත් මේකට අදාළ නැති වැඩකට නැති දේවල් වලට අපේ හිත කොච්චර යන්නේ නැද්ද එතකොට ඒ හැමතිස්සෙම හිතක් සකස් වෙවි තියෙනවා අපි දකිනවා රාග හිත සකස් වෙවි තියෙනවා දකිනවා සකස් වෙන එක නතර කරලා ඉන්න පුළුවන් දේශ හිතක් උපදිනවා ඒ උපන්න හිත ඒ සකස් වෙවි තියෙනවා ඒක නතර කරන්න පුළුවන් මෝහයත් එහෙමයි හැම දැන් රාගය ද්වේෂය මෝහය කියලා ගත්තොත් මෝහය තමයි ලොකුම එක මෝහය නිසා තමයි රාගයක් පවතින්නේ මෝහය නිසා තමයි ද්වේෂයක් පවතින්නේ මෝහය නිසා තමයි තව තව මෝහය වැඩි වෙන්නේ එසා පින්නතුනි හොඳට අපි තේරුම් ගන්නට ඕන මේ උදෑසන අපේ දිහා අපි බලන්නට ඕන උදේ කණ්ණාඩි ගාවට ගිහිල්ලා හැමෝම තමන් දිහා බලනවනේ ඉතින් ඒ පුරුද්ද වගේ සෑම ක්‍රියාවකදීම
තමන්ව බලන්නට පුළුවන් වෙන්නට උනා. දැන් පහුගිය දවසක එක මහත්මයෙක් මගෙන් ඇහුවා කාර්ය බහුල නිසා ස්වාමින් වහන්සේලාටත් භාවනා කරන්න බෑ නේද කියලා. ඉතින් මං කිව්වා ඒ සෑම කාර්ය බහුල ක්‍රියාවක් ඇතුළේම භාවනාව තිබෙනවා. ඒ නිසා අපි අපිව දකිමු. අපේ ස්වභාවය දකිමු. අපේ ස්වභාවය දකින්න කාලය වෙන් කරමු. ඒකට කාලය වෙන් කරා කියලා අපත යන්නේ නැහැ. විශේෂයෙන්ම නිරෝගිමත් කාලේ අසනීප වෙලා රෝහලේ ලෙඩ ඇඳේ ඉන්නකොට මේ ධර්මෙ මෙනෙහි කරන්න අමාරුයි. නිරෝගිමත් ඉන්න කාලේ හොඳට දෑත් දෙපා ශක්ති සම්පන්න තියෙන කාලේ තමයි මේ ධර්මෙ දකින්න පුළුවන්කම තියෙන්නේ. ධර්මයේ දකින්නවා කියලා කියන එකෙන් කියන්නේ ලස්සනට ජීවත් වෙන්න එපා කරවන කියන එක නෙමෙයි. hina වෙලා ප්‍රීතියෙන් විනෝද වෙලා හොඳ ලස්සන ඇඳුම් ඇඳලා ලස්සන කෑම හොඳ රසවත් කෑම බීම කාලා එහෙම ප්‍රීතියෙන් ඉන්න එපා කියන එක නෙමෙයි. ඒ ප්‍රීතියෙන් ඉන්න පුළුවන්. ඒ නිදහස බුදුදහම තුල දීලා තිබෙනවා. හැබැයි ඒ නිදහස ඇතුලේ අපිව මිනී මරණ අපරාධ කරන අපේ ජීවිතයේ අපි විසින් නැති කරගන්න ඒ තැනටපත් වෙන්න අවශ්‍ය වෙන්නේ. ඒ තැනටපත් වුණොතින් සමාජයට අපිව වදයක්. ඒ වගේම අපිට සසරේ කවදාවත් තව මානව ජීවිතයක් ලබන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. එහෙනම් අද ස්වාධීන රූප වාහිනී දහම් සිතුවිලි සමග එකතු වී සිටි ඔබට දවස පුරාම ප්‍රබෝධමත් වැඩ කටයුතු කරන ශක්තිය ලැබේවා කියලා අපි සෙත්පත්න ආශිර්වාද කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.